ලංකාවේ ජාතික වන උද්‍යානයන් ඇතුලේ හරි ලස්සන පැරණි අපූර්ව නිර්මාණ අපිට බලා ගන්න පුළුවන්. ඒවා අතරින් විශේෂම එකක් වෙන්නේ බඹරගස්තලාව පුරාවිද්‍යාත්මක ස්ථානයයි. මේ බඹරගස්තලාව ගැන දන්න අය නම් හරිම අඩුයි. මොකද බඹරගස්තලාව කියන්නේ හුඟක් මිනිස්සු නොයන නොයිදුල් ප්‍රදේශයක්. මේක පිහිටලා තියෙන්නේ කුමන ජාතික වන උද්‍යානයේ කුඩු මිගල ප්‍රදේශයට ආසන්නව. ඇතමකට යාල වන උද්‍යානයේ පිවිස බැලුවොත් මේ ප්‍රදේශය බටහිරට සේන්දු වනට තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් කුඩු මිගල නම් ගිහින් තියෙනවා. නමුත් බඹරගස්තලාව නම් සමහරු අහලවත් නැති තරම්. මේකට තියෙන ලොකුම හේතුව තමයි බඹරගස්තලාවට පිවිසෙන්න තියෙන මාර්ගය ඉතාම දුෂ්කර වීම. මේ ප්‍රදේශයට ඇතුල් වන වාහනයකට ෆෝර් වීල් නම් අත්‍යවශ්‍යම දෙයක්. වහින කාලවලදී මේ මාර්ගයේ අවහිර වෙන නිසා අලිවලසුන් ගහන්නේ අධික ප්‍රදේශයක්. සවස් කාලයේදී බඹරගස්තලාව බලන්න ආපු කෙනෙක්ට නම් බඹරගස්තලාව කොහොම වුණත් වලස්සුනම් නොඅඩුව බලා ගන්න පුළුවන්. ඉතින් කුඩුම්බිගලේ ඉඳන් කිලෝමීටර් කිහිපයක් ගියාට පස්සේ හම්බ වෙන මේ බඹරගස්තලාව භූමියට අක්කර 60ක් පමණ අයිති වෙනවා. බඹරගස්තලාවට යන මාර්ගය මේ විදිහට දුෂ්කර වෙද්දිත් මේ මාර්ගයේ අවසානයේ දක්නට ලැබෙන සැතපෙන බුද්ධ ප්‍රතිමාව දැක්කම නම් හැම මහන්සියක්ම නැති වෙලා යනවා. අඩි 36ක් පමණ විහිදෙන මෙම සැතපෙන ඉරියව්වේ නැති බුද්ධ ප්‍රතිමා වහන්සේ ගල් ගුහාවක් තුල තමයි නිමවලා තියෙන්නේ. මේ ප්‍රතිමාව නිර්මාණයට යොදාගෙන තියෙන්නේ මැටි සහ දෙහි උෂාශ්‍රය කරගනිමින් සාදාගත් මිශ්‍රණයක් බවට පසු කාලිනව තහවුරු වෙලා තියෙනවා. මේ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 4ක් ක්‍රිස්තු පූර්ව 8ක් අතර සියවස් වල වෙන බව, එවකට දකුණු ලඟ පාලනය කළ ගෝඨාභය රජ දවස මෙය රුහුණු රාජධානියට අයත් නාගපබ්බත යන නමින් හැඳින්වූ ප්‍රදේශයට අයත් බවද පුරාවිද්‍යාඥ C.W. නිකලස් පවසනවා. අඩි 200ක් පමණ දිව යන මෙම ගල් ගුහාව ඇතුළත බිත්ති අලංකාරවත් පැලැස්තර වලින් නිමවලා තියෙනවා. ඒ වගේම රසවාහිනී එන අටවන සියවසේ මිත්‍ර නම් අයක විසින් පූජා කරන ලද නාගපවත සේනාසනය මේ බවටද ඇතැම් පුද්ගලින් විවිධ මත ප්‍රකාශ කරනවා. බුද්ධ ප්‍රතිමාවේ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි සිරස බස්නාහිර දිශාවට නිමවා ඇති බව. ලංකාවේ මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා මේ ප්‍රතිමාවට හානි සිදු කරලා තියෙනවා. වර්තමානයේ වෙද්දී නම් ලංකාවේ පුරාවිද්‍යාඥ දෙපාර්තමේන්තුව සහ මාධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනයන් දෙකම මගින් මේ ප්‍රතිමා වහන්සේලා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ලංකාව තුල මෙවැනි බුද්ධ ප්‍රතිමාවන් තුනක් තියෙනවා. ඇතැම්පු පවසන්නේ එම ප්‍රතිමාවන් තුනම අතීතයේ එක් කාල පරිච්ඡේදයක නිමවා ඇති බව. ඒව තමයි කුමන පිහිටි බඹරගස්තලාව ප්‍රතිමාවත් සීගිරියට ආසන්න පිදුරංගල ප්‍රතිමාවත් ලාහුගල ප්‍රදේශයේ තරුලෙංගල බුද්ධ ප්‍රතිමා වහන්සේලා. ඉතින් මේ ගොඩනැගිලා තියෙන ඉතිහාසය ඇතුලේ අපි නොදන්න තවත් කාරණා ගොඩක් තියෙනවා. උත්සාහ කරන්න ඒ හැඟුණු අතීතයේ ඇත්ත හොයන් යන්න.